අයිබෝවන් ප්‍රවෘත්ති මැදිරිය සිට මම සංජීව මකේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ වෙත ඉන්ධන අර්බුදයෙන් විදුලි කප්පාදුව තවදුරටත් ජල විදුලි උත්පාදනයත් අර්බුදයක හිටපු ජනපති මෛත්‍රීට පැජට් පාරේ නිවස ලබා දීමට කැබිනට් මණ්ඩලයගත් තීරණයට වාරණය IMF වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට රුසියානු යුක්‍රේන සාම සාකච්ඡා අදත් දිනෙන් දින ඉහළ යන බලශක්ති අර්බුදය පිළිබඳවයි අද මුලින්ම අවධානය මහජන බැංකුවේ people's remittance වාසික කෝටියයි එවන්නයි දිනන්නයි ताप बलाकार संधा प्रमाणवत इंधन नमितवीम हेतुवेन अद पय हताय विनाडी 30 क विदुली कप्पादुवक संधा महजन उपयोगिता कमिसम विदुली बल मंडलेट अवसर लबा दी तिबेनवा एमेन्म अदत तिबेन पुरा इंधन पिरुम्हल असल इंधन मिलती केनीम संधा जनताव दिगु पोलिंबल रेंदी सिटिया මෙගාවොට් 300ක විදුලි ධාරිතාවයක් ජනනය කරන තාප බලකර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් විදුලිය කපාදු කරන කාල සීමාව දීර්ඝ කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඒ අනුව අද පැය 7යි විනාඩි 30ක විදුලි කපාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන්නා. පී සිට W දක්වා ප්‍රදේශවලට පෙරවරු 8:30 සිට සවස 6:30 දක්වා කාලය තුල පැය 5ක් විදුලිය කපාදු කෙරුණා. එම ප්‍රදේශ सब सहाय सिट रात्रि कुलहदक्वा खाले तुल यलित पै देखाई विनाडी तिहक खाल्याक संधा विदुलिय खपादु केरेनवा एमेन्न ए सिट एल दक्वा प्रदेश बलिट पिरवरु अटे सिट सब सहाय दक्वा पै पहाक विदुलिय खपादु केरुना එම කලාප වලට යලිත් සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කපාදු කිරීමට අවසර ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ. මේ අතර සමනල බැව සහ කාසල් රී ජලාශවලින් විදුලිය උත්පාදනය කිරීම ලබන සිකුරාදා දිනෙන් පසුව නවතා දමන බව විදුලි බල මණ්ඩලය පැවසුවා. ඒ ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ජල ධාරිතාවයක් නොමැති වීම හේතුවෙන් පවතින වියලි කලගුණය හමුවේ සමනල බැව ජලාශයේ ජල ධාරිතාවය 11.8 ක්වා පහළ ගොසතයි විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා කාසල් රී ජලාශයේ ජල ධාරිතාවය 8.4ක් මෞසකලේ ජලාශයේ ජල ධාරිතාවය 27.8 දක්වා පහළ ගොසති අතර කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය 26.6 දක්වා පහළ ගොස් තිබෙනවා වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය 30ක් වන අතර රන්දිනකලේ ජලාශයේ ජල ධාරිතාවය 58ක් එම ජලාශ උපයෝගී කරගනිමින් කෘෂි කාර්මික කටයුතුද සිදුවන බැවින් විදුලි උත්පාදන කටයුතු වලට බාධා මතුවෙතයි විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා මේ අතර ලෝක වෙළඳපොලේ තෙල් මිල ගණන් නැවත වරක් අද පෙරවරුවේ පහළ වැටුණා අද පෙරවරුවේ නිකුත් කෙරුණු මිල ගණන් වලට අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 109.97ක් ලෙස දැක්වුණා මෙය 1%ක පහළ වැටීමක් එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103.46ක් දක්වා අඩු වුණා ඉන්ධන රගත් නෞකා දිවයිනට පැමිණෙන බව පැවසුණත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අද උදෑසන ඉන්ධන නොමැතිව වසාතමායති ආකාරයේ දැකගත හැකි වුණා. ඒ අනුව ජනතාවට ඉන්ධන මිල දී ගැනීම සඳහා අදත් දිගු පොලිම්බල රැඳී සිටීමටයි සිදු වුණේ. අද මම කණිත ලැමතුම හැටියට අද විශාල ප්‍රශ්න දෙකක් තුනක් රටේ තිබුණා. තෙල් බිඳා හැරීම මේ මොහොත වෙනකොට ඒක යම් කිසි ප්‍රමාණයකට අවිලා තිනවා. තව දවස් 3-4ක් බිඳා හැරීම කරනකොට ඔය තදබදේ අඩු වෙලා යනවා. නුත් දැන් අදූදේ මන්දක මාධ්‍යවල අලුත් ප්‍රශ්නයක්. තෙල් බාලයි. නුත් මම වකිමක් ඇතුව කියන්න කැමතියි. තෙල් සංස්ථාවට තෙල් ගේනේවා පිරිවිතේ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කළා තමයි අපි බාන්නේ ආසියාවේ තියෙන හොඳම ලැබ් එකක් තියෙනවා අපේ පිරිපහදුවේ ඒකේ පරීක්ෂා කළා අද නෙමෙයි හැමදාම එකයි වුනේ ඒ හින්දා මම වගකීමකින් කියනවා කිසිම බාල තෙලක් ලංකාවට ගෙනල්ලත් නැහැ කිසිම බාල තෙලක් අපි බෙදා හරින්නේ හැටින් ප්‍රදේශවාසීන් ඊයේ සවස සිටම බොමි තෙල් මිලදී ගැනීමට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම්බල රැඳී සිටි බව අප වාර්තාකරු පැවසුවා. පස්සරු 6ට පමණ එම ඉන්ධන පිරවුම්හලට බොමි තෙල් තොග ලැබීමත් සමග ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් පරිභෝගිකයන්ට බොමි තෙල් නිකුත් කරමින් සිටියදී පස්සරු 6:30ට පමණ විදුලි කපාදුවත් සමග බොමි තෙල් නිකුත් කිරීම නතර කර තිබෙනවා. පොලිම්බල රැඳී සිටි පිරිස කලහකාරී ලෙස හැසිරීම නිසා ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර ලිත් භූමි තෙල් නිකුත් කළ බවයි වාර්තා වුණේ. මහජන බැංකුවේ people's remittance වාසික කෝටියයි එවන්නයි දිනන්නයි. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්නායිට වටිනා ටැබ් කම්පියුටර් සහ data දීමනා.
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට මාස දෙකක් සඳහා රුපියල් 5000 බැගින් ලබා දීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. ලක්ෂ 31කට ආසන්න පිරිසකට ඒ අනුව රුපියල් 5000 දීමනාව ලබා දීමටයි රාජ්‍ය තීරණය කර ඇත්තේ. 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ජනාධිපති මැතිවරණය පරාජය වෙලා එතුමා රට බාර දෙනකොට ඒ රජයේ ආර්ථිකය 7.1% සංවර්ධන වේගයක තමයි තිබෙන්නේ. 2012 වෙනකොට ලංකාව ලෝකයේ දෙවැනි උනේ සංවර්ධන වේගයෙන් චීනයට විතරයි. 12.1% සංවර්ධන වේගයක්. 2009 අද මේ කියන සියලු ප්‍රශ්නවලට එදා මහින්ද රාජපක්ෂ රජයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ කාටවත් දැනුනේ නෑ. युद्ध बीमे तम मनसिंग हितियापित हेम तम हेम नेतांग देदास हत देदास आठ देदास नवे आपू आहार अर्बुदे आर्थिक अर्बुदे हा मूल्य अर्बुदे लोके राटर बीमत समतला कर अमेरिका एक साथ जाना पादे थाईलैंड प्रधान बैंक विशाल गणना बंकोलते लगी अभी युद्ध जाएगा प्रसिद्ध प्रश्न पूर्वांकमला आर्थिकीवन युगे මේ අතර විදුලි බිල ගෑස් සහ ඉන්ධන බිල ඉහළ දැමීම මේ මොහොතේ කිසිසේත් සිදු නොකරන අතර විදුලි බිල වැඩි කරන්නේ නම් එය සිදු කරන්නේ පැය 24 පුරා අඛණ්ඩව විදුලිය ලබා දීමෙන් පසුව පමණක් බවයි මුදල් අමාත්‍යවරයා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් දුම්රිය ගාස්තු සංශෝධනයේ සඳහා ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ සංශෝධන ගාස්තුව සහ එය ක්‍රියාත්මක කරන දිනය පසුව ප්‍රකාශයට පත් කරනු ඇත. දුම්රිය ගාස්තු සංශෝධනයේ ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් අතිකාල රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වුණා. හෙට සිට තමන් අතිකාල රාජකාරි වලින් ඉවත් වන බවයි ඔවුන් අද දහවල් සඳහන් කළේ. IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතවලට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අවලංගු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කළා. නිවේදනයක් නිකුත් කරමින් එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනේ එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවකදී ඉහළ විනිමය අනුපාත ලබා දෙන අවස්ථා පිළිබඳව දැනුම් දෙන ලෙස. ඒ සඳහා 0.112398523 හා 0.112398 DFEM@cbsl.lk මේ අතර මෙරට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු විසින් දෛනිකව ප්‍රකාශයට පත් කරන විනිමය අනුපාතිකානුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 299 ක් හා ඊට ආසන්න අගයන්ගෙන් සටහන් වූ බව නිරීක්ෂණය වුණා. ඇතැම් බැංකුවල එම අකය අද රුපියල් 305 ක් ලෙසද සටහන් වුණා. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්තවලට අනුව 2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2022 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ බහඳ අපනයනිය 9.91කින් ඇමරිකානු ඩොලර් මිලියන 1046ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ මෙය පසුගිය වසරේ සිට අපනයන අඛණ්ඩව ඩොලර් බිලියනේ ඉක්ම වූ නවවන මාසයේ බවයි. මේ අතර සෞදි සංවර්ධන අරමුදලේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව සෞදි තනාපති අබ්දුල් නසර් හුසෙන් අල් හාර්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද දැනුම් දුන්නා. සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යන සෞදි තනාපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වෙමින් මේ බව සඳහන් කළා. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සුවබැලීමට සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට
ලංකාවට පැමිණීමට නියමිත බවයි සෞදි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නැව් අලුත්වැඩියා සහ නිෂ්පාදන ආයතනයේ ආශ්‍රිතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිවරයා සෞදි රාජ්‍යයට ආරාධනා කළා. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්නාට වටිනා ටැබ් කම්පියුටර් සහ data දීමනා. නවදහනිය පුවත් කිහිපයක් වෙත ශ්‍රී ලංකාව ලෝ වාර්තාගත උද්දමනයක් ඇති රටවල් අතරින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ස්ටීව් හැන්ක් ඔහුගේ නවතම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරමින් සඳහන් කරනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන ස්ටීව් හැන්ක් පවසන්නේ ශ්‍රී ලංකාව තුල පවතින උද්දමන වේගය ලෝක ශ්‍රේණිගත කිරීමවල ඉහළට පැමිණීමට බලපෑම් කරන බවයි. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව සිදු කළ යුතු ප්‍රමුඛ කාර්ය ලෙස ඔහු නැවත වතාවක් අවධාරණය කරන්නේ මුදල් මණ්ඩල මූල්‍ය පරිපාලන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව යොමු විය යුතු බවටයි. ස්ටීව් හැග්ගේ නවතම ශ්‍රේණිගත කිරීමවලට අනුව ශ්‍රී ලංකාව මේවන විට පසුවන්නේ ලොව වැඩිම උද්දමන වේගයක් ඇති ලයිස්තුවේ 6 වන ස්ථානයේ. එහි ශ්‍රී ලංකාවේ උද්දමන වේගය සටහන් වන්නේ 55%ක් ලෙසයි. කොළඹ කොටස් වෙළඳපොළ දෛනික ගණිදෙනු අද පස්වරු 1:10ට අත්හිටවනු ලැබුවා. SNPSL20 දර්ශකය පූර්ව ගණිතනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම ඊට හේතුවයි. ගණිතනු අත්හිටවනු ලැබූ අවස්ථාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9674.00ක් සහ SNPSL20 දර්ශකය ඒකක 3334.53ක් ලෙසින් සටහන්ව තිබුණා. 2021 ඔක්තෝබර් 25 වන දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 10000 සීමාවෙන් මේ පිටට පැමිණි පළමු අවස්ථාව මෙය වෙනවා. අද වෙන විට කොළඹ හෙට්ටි වීදියේ රන් වෙළඳපොළෙහි කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 195,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ දිනේදී කැරට් 24ක රන් පවුමක් වාර්තා වී තිබුණේ රුපියල් 185,000ක් ලෙසයි. මේ අතර බෙම්ස්ටෙක් සමාජික රටවල විදේශ අමාත්‍යරුන්ගේ සමලුව අද පෙරවරුවේදී ආරම්භ වුණා. බහුතාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය සඳහා බෙංගාල බුක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ සමුළුව හෙවත් බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව පැවැත්වෙන විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව මෙලෙස ආරම්භ වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ බිම්ස්ටෙක් සමාජික රටවල විදේශීය ලේකම්වරුන්ද එක්වුණා. ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් යුතු මෙවර බිම්ස්ටෙක් සමුළුව ඊයේ කොළඹදී ආරම්භ වුණේ සමාජික රටවල විදේශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන්. බිම්ස්ටෙක් රටවල ඉහළ පෙළේ නියෝජිතයින් විසින් කලාපීය වැදගත්කම පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම අවසානයේ බිම්ස්ටෙක්හි මිලංග සභාපතිත්වයේ දැරීමට නියමිත තායිලන්තයේ වෙත ශ්‍රී ලංකාව විසින් සභාපති ධුරේ බාර දීමද සිදු වුණා. මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව හෙට පැවැත්වෙනවා. ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාද සමුළුව ඇමතීමට නියමිත අතර බිම්ස්ටෙක් සමාජික රටවල රාජ්‍ය නායකින් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සමුළුව අමතන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නලතුරු බලාපොරොත්තු වන්න. දැන් අවධානය අධිකරණ පුවත් වෙත. කොළඹ පැජට් පාරේ නිමසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය අද සිට සති 4කින් ක්‍රියාත්මක බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ. එමෙන්ම එම අතුරු නියෝග පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් බල පැවැත්වෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා. ප්‍රීතිපත්මන් සුරසේන, මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාකොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ මේ පෙත්සම අද සලකා බැලුණා. පෙත්සම ඉදිරිපත් කළේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින්. පෙත්සම් විභාගය මැයි මාස 18 වනදා කැඳවීමට නියමිතයි. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රියානතුර සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස සහ එම නඩුවේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණය අද ඉවත දැමුවා. මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දබල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල හමුවේ මෙ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳ වූ අවස්ථාවේ මේ නියෝගය නිකුත් කළා.
පසුගියදා බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයාගත් ජීව අත්බොම්බය රාජ්‍ය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් හැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය අද නියම කළා. ඒ විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොටාශයේ නිලධාරීන් විසින් අදාළ ජීව අත්බොම්බය අධිකරණයේ හමුවට ඉදිරිපත් කරමින් සිදු කළ ඉල්ලීමකට අනුවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලියනගේ දයසේන සහ කේ.ඒ. රුවන් සිරියන සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. සැකකරුවන් දෙදෙනා ලබන මාස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළා. බීමතින් රියපැදවීමේ සිද්ධියකට අත්අඩංගුවටගත් නුවරඊළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අධිකරණයේ හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව අධ්‍යක්ෂවරයා නුවරඊළිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1500ක දඩමුදලක් ගෙවන ලෙසට නියෝග කොට රියදුරු බලපත්‍රයේ මුදා හැර තිබෙනවා. නුවරඊළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පසුගිය 27 වනදා ඔහුගේ නිල රථයෙන් ගමන් කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබුණා. මෙරට කොවිඩ් තොරතුරු පිළිබඳවයි දැන් අවධානය. කොවිඩ් 19 බූස්ටර් ඒනත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙලි රඹුපැල්ල මහතා සඳහන් කළා. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පති මහතා විසින් කරන ලද යෝජනාවක් සඳහා අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බූස්ටර් ඒනත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සිදු කළ බවයි. මෙම එන්නත් කරන ක්‍රියාවලිය සඳහා දේශපාලන අධිකාරියේ මැදිහත් වීම නිසා මුල් කාලයේ යම් ගැටලු මතුවී තිබුණත් මේවන විට ඇතැම් ප්‍රදේශවල දේශපාලන අධිකාරියේ සහයෝගය නිසා එන්නත්කරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා. මේ අතර ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් මරණ 6ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දැක්වුණේ 16465ක් ලෙසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 163ක් සමගින් මෙරට සමස්ත ආසාදිතයින් ගණන දැක්වුණේ 661053ක් ලෙසයි. කෙසේ වෙතත් පසුගිය වසරේදීද උත්සව සමයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව පිළිපදින ලෙසටයි. ඇත්ත වශයෙන්ම මේ මොහොත වෙනකොට අපිට කලින් තිබුණාට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා. මේ වෙනකොට 178ක් තුන්වන මාත්‍රාව ලබාගෙන තියෙනවා. නමුත් අපිට තවම ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තාම 54%ක් පමණයි. ඒ කියන්නේ තවම භාගයක් පමණ තුන්වන දෙවන මාත්‍රාව ලබාගත් අය අතර තුන්වන මාත්‍රාව ලබා නොගත් අය ඉන්නවා. මේක තමයි අපිට ඉතාමත්ම සැලකිල්ලට ගත යුතු දේ. අපිට මේ දවස්වල සමීක්ෂණ කරගෙන යනවා. ඇයි මේක සිද්ධ වෙන්නේ? ඇයි මේක ලබා නොගත් කියන එක ගැන මේ දක්වා ලැබිලා තියෙන තොරතුරු වලින් පෙනියන්නේ මේ සම්බන්ධයෙන් හුඟක් අනවශ්‍ය ලෙස දුර්මත තිබෙනවා. ඒ දුර්මත වලටත් වඩා මේ එන්නතක් ලබා ගැනීමට කෙනෙකුට තියෙන අකමැත්ත මේ අද පවතින තත්ත්වයේ යටතේ රෝග තත්ත්වයේ බරපතල නොවන නිසා සමහර වෙලාවට කෙනෙක් හිතනවා මේ මොහොතේ අපි ඔක ගත්තේ නැතුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැයි කියලා. නමුත් අපි නොකඩවාම කියන දෙයක් තමයි මීට පෙරත් ගිය අවුරුද්දේ මේ අවුරුද්දෙන් පස්සේ බරපතල වසංගත තත්ත්වයක් ආවා. සිංහල අවුරුද්දෙන් පස්සේ එවැනි තත්ත්වයක් එන්න ඉඩ තියෙනවා. ඒ වගේම ලෝකයේ පුරාත් මේ අපි හිතුවට දැන් සියල්ල පාලනය වෙනා කියලා අපිට බැලු බැලමට පෙනුනට ලෝකයේ දියුණු රටවල්වල පවා රෝගය කලකට පාලනය වෙලා ඊළඟ දිනේදී නැවත පාලනයෙන් ගිලිහි වසංගත තත්ත්වයන්ට ඇති වෙනවා. මේ ගැන සැලකිල්ලට ගත්තහම ඉදිරියේදී අපිට එවැනි තත්ත්වයක් එන්නේ නැහැයි කියලා කොහෙත්ම කියන්න බෑ. ඒ නිසාම තුන්වන මාත්‍රාව ලබා නොගත් කෙනෙක් ඉන්නවා නම් ඒ තුන්වන මාත්‍රාව ලබා ගැනීමටත් පළමු දෙවන මාත්‍රාව ලබාගෙන නැති අය ඉන්නවා නම් ඒ අය ඒ මාත්‍රාවනුත් ලබා ගැනීමටත් කටයුතු කරන්න කියලා. මොකද මේ දක්වා කිසිම ආකාරයකින් බරපතල තුරු ආබාධයක් මේ එන්නත නිසා ලංකාවේවත් ලෝකෙවත් වාර්තා වෙලා නැහැ. අද වෙන විට ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 48,38,21,500 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 61,52,200කට අධිකයි. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. පේරාදෙණිය රෝහලේ සත්කම් තාවකාලිකව නවතා දැමීමට ගත් තීරණය අද පස්වරුවේ යළි අත්හිටුවනු ලැබුවා.
අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීමෙන් පෙරදිනේ ශික්ෂණ රෝහලේ සැත්කම් අද සිට නවතදමීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබුණා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ රෝහලේ නිර්වින්දන සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල සහ වෛද්‍ය උපකරණවල හිඟියක් පවතින නිසා මේ තීරණය ගත් බවයි. මේ සම්බන්ධයෙන් පෙරදිනේ ශික්ෂණ රෝහලේ කළමනාකාරීත්ව කමිටුව රැස්වී ඊයේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. පුත අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මෙරට රැඳී සිටින ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණා. ඔහු එමගින් සඳහන් කර තිබුණේ මේ ගැටලුව විසඳීමට ඉන්දියාවට සහාය විය හැකි ආකාරයේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස්වරයා වෙත දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් පෙරදිනේ රෝහලේ සැත්කම් తాවකාලිකව නවතා දැමීමට ගත් තීරණය අද පස්සරුවේ යලි අත්හිට වනු ලැබුවා. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ලිපියක් යොමු කරමින් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දීම සම්බන්ධයෙන් තහවුරු කරමින් ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් එම තීරණය අත්හිට වූ බවයි. මේ අතර වෛද්‍ය උපකරණ රැසක් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව අක්ෂිකාශ, පල්ස් ඔක්සිමීටර, රුධිර ග්ලූකෝස් මාපක සහ රුධිර නාල අවහිර වීමේදී යොදන ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ රැසකම මිල ඉහළ ගොස් තිබෙනවා. රුසියානු යුක්‍රේන යුද්ධ ගැටුම් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. බෙලරුස් දේශ සීමාවේදී රුසියාව සහ යුක්‍රේනයේ අතර පැවති සාකච්ඡාවලට සහභාගී වූ රුසියානු නියෝජිතයෙකු විශේෂ ශරීරගත වීමක රෝග ලක්ෂණ පෙන්눔 කර තිබෙනවා. රුසියාවේ දේශපාලනඥයෙකු මෙන්ම චෙල්සි පාපන්දු සමාජයේ හිමිකරුවාද වන බිලියනපති ව්‍යාපාරික රෝමන් ඒබ්‍රමොවිච් සාකච්ඡාවලට සහභාගී වූ අතරතුර මේ තත්වයට මුහුණ දෙන්නට ඇතැයි සැක පළ කෙරෙනවා. සමී ආසාදන තත්ත්වයක් සහ ඇස්වල දැවිල්ල යන ලක්ෂණ පෙන්눔 කළ ඔහු මේ වන විට සුවය ලැබමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. යුක්‍රේන පාර්ශ්වයේ චිතින් දෙදෙනෙකුද විශේෂ ශරීරගත වීමකින් පිළියතයි එම වාර්තාවල සඳහන්. සාකච්ඡා කඩාකප්පල් කිරීමට අවශ්‍ය වූ රුසියානු දැඩි මතධාරීන් විශේෂ ශරීරගත කිරීම සැලසුම් කරන්නට ඇතැයි ඇතැම් වාර්තා සඳහන් කළා. මේ සිදුවීම සැලකිල්ලටගෙන සාකච්ඡා අතරතුර කිසිදු ආහාරයක් හෝ පානයක් නොගන්නා ලෙස නව සාකච්ඡා වටයට සහභාගී වන නියෝජිතින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර දෙරට අතර සති දෙකකට පසු සිදු වූ පළමු මුහුණට මුහුණ සාකච්ඡාව අද තුර්කියේ ඉස්තන්බුල් නුවරදී පැවැත්වුණා. කෙසේ වෙතත් එම සාකච්ඡා සඳහාද බිලියනපති ව්‍යාපාරික රෝමන් ඒබ්‍රමොවිච් එක්ව සිටි අයුරු විදේශ මාධ්‍ය වාර්තා කළා. සටන් විරාමයක් ඇතිකර ගැනීමේ අරමුණින් යුක්‍රේනය සාකච්ඡා සඳහා එක් වුණා. යුක්‍රේනය කිසි දිනක නේටෝ සංවිධානය හා එක් නොවන බවට සහතිකයක් රුසියාව මීට පෙර ඉල්ලා සිටි අතර මෙතෙක් එය ප්‍රතික්ෂේප කළ යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි නිර්පාක්ෂික වීම පිළිබඳ සාකච්ඡා කළ හැකි බව පසුගියදා ප්‍රකාශ කළා. මේ අතර බටහිර සම්බාධකවලට මුහුණ දී සිටින රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම ඉන්දියාව මෑතකදී ඉහළ නංවා ඇතැයි වාර්තා වනවා. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව තුන්වන විශාලතම ඛනිජ තෙල් පරිභෝජකයා ඉන්දියාවයි. රුසියාවට සම්බන්ධක පැනවීමත් සමග එරටින් අඩුමිලට බොරතෙල් ලබා ගැනීමට ඉන්දියාව පෙළඹී සිටිනවා. එලෙස ඔවුන් දැනට ලෝක වෙළඳ පොලේ ඩොලර් 112ක් පමණ වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊට වඩා ඩොලර් 30ක් පමණ අඩුවෙන් රුසියාවෙන් ලබා ගන්නා බව සඳහන්. මේ අතර යුක්‍රේනයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි මිකොලයි වරාය නගරයේ පරිපාලන ගොඩනැගිල්ලක් වෙත මිසයිල් ප්‍රහාරයක් එළඹිය ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ රුසියාව විසින් අත්පත් කරගත් කිව් අගනුවරට පිටතින් පිහිටි ඉර්පින් නගරය යුක්‍රේන හමුදා විසින් යලි අත්පත් කරගෙන ඇති බවයි. මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව යුක්‍රේනයට ලබා දෙන මානුෂීය ආධාර ප්‍රමාණවත් නොවන බව ජගත් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. තවත් ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. නවදහනිය ව්‍යාපාරික පුවත් වෙත මේ වන විට වියලවි මණ්ඩලයේ වී කිලෝ කෝටි 77කට වැඩි ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා. වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීම එම මණ්ඩලයේ ඉලක්කයයි. හම්බන්තොට දිස්ත්‍රික්කෙන් පමණක් රුපියල් කෝටි 17කට වැඩි වී මිලදීගෙන ඇතැයි වියලවි මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති දුමින්ත ප්‍රියදර්ශන මහතා සඳහන් කළා. මණ්ඩලයේ රුපියල් 90කට වැඩි අගයකට වී කිලෝවක් මිලදීගත් ප්‍රථම අවස්ථාව මේ බවද සඳහන්. වියලවි මණ්ඩලයේ විසින් මිලදී ගන්නා වී සහල් කර සතුස හරහා අලෙවි කිරීමට අපේක්ෂා කරන බවයි එම මණ්ඩලයේ පවසන්නේ.
ලොවට අතරතුරු සමගින් දැන් අවධානය විදේශ පුවක් වෙත මුහුණපුරා රැවුල වවා නොමැති රාජ්‍ය සේවකින් සෙවෙන් නිරපා දැමීමට ඇෆ්ගන් තලිබාන් රජය තීරණය කර තිබෙනවා. ශරියා නීතිය අනුව මුහුණපුරා රැවුල වවා තිබිය යුතු බව තලිබාන් රජයේ ශීල ප්‍රචාරණයේ සහ දුර්ගුණ වැළැක්වීම පිළිබඳ අමාත්‍යංශය මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රාජ්‍ය සේවකින්ට දැනුම් දී තිබුණා. ශීල ප්‍රචාරණයේ සහ දුර්ගුණ වැළැක්වීම පිළිබඳ අමාත්‍යංශය ඇෆ්ගන් වැසියන් තුළ ආගමික ගෞරවය ස්ථාපිත කිරීමටත් යහපත් ශිෂ්ට සමාජයක් බිහි කිරීමටත් ස්ථාපිත කළ අමාත්‍යංශයක් බව තලිබාන් රජයේ පැහැදිලි කර තිබෙනවා. ඊයේ සිට කාබුල් අගනුවර අමාත්‍යංශවල රාජ්‍ය සේවකයන් රැවුල වවා තිබෙනවාද නැද යන සැබීමට නිලධාරීන් යොදවා තිබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් අප ඇලෙත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබට සුබ රාත්‍රියක්. සාහසගත සංවේදනා